මේ වන විට රජය එක්සත් ජාතික පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් ඇති ඇමැතිවරු එංගලන්තයෙන් අනයනය කරනු ලැබූ කුණු කොන්ටේන 241ක් පිළිබඳ ඇතිවෙලා තිබෙන මහා වැරැද්ද මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා හා මුදල් අමාත්‍යවරයා මත පැටවීමේ නිර්ලජ්ජිත උත්සාහය අපි පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා. මක්නිසාද යත් සමහර ජාතික පුවත්පත්වල වාර්තා කරලා තිබෙනවා. මහින්දගේ සමීපතමයන් ගෙන කුණුවල වගකීම මේ රජයට පවරන්න හදනවා කියලා. මහින්ද රාජපක්ෂ රජයේ යුගයේදී ලංකාවට කුණු හා අපද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා කිසිදු ආකාරයක අනුග්‍රහයක් අනුමැතියක් අපේ රජය විසින් ලබා දීලා නැහැ. නමුත් මේ රටේ ඉතාම ආන්දෝලනාත්මක සිංගප්පූර් නිදහස් වෙළඳ ගිවිසුම යටතේ බැහැර කරන ලද අපද්‍රව්‍ය, නාගරික අපද්‍රව්‍ය, මල අපද්‍රව්‍ය, රෝවල් රසායනික, බැරලෝහ විකිරණ යනාදී අපද්‍රව්‍ය නිදහසේ ආනයනය කරන්නට අවශ්‍ය විධිවිධාන ඇතුළත් ගැසට් නිවේදනයක් ආයෝජන ප්‍රවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා විසින් නිකුත් කරනු ලැබුවා. සිංගප්පූර් ආයෝජනය ගැන බඳුල කළ ප්‍රකාශ සාවද්‍යයි. ඇමති මලික් නිවේදනයකින් කියයි. මේ දා අපි මේ රටේ වෛද්‍ය විශේෂඥයන්, ඉංජිනේරුවරුන්, ගණකාධිකාරීවරුන්, නීතිඥයන්, වෘත්තිකයන් සියලු දෙනා එක හඬින් මේ සිංගප්පූර් ගිවිසුමට විරුද්ධත්වය ප්‍රකාශ කළා. ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. මුජිබ රහමන් මේ මන්ත්‍රීවරයා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් විසින් මේ කුණු කන්ටේනර් ගෙන ඒමට අදාළ බලය මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා විසින් දුන්නයි කියන්නේ මේ ගැසට් නිවේදනය. මම අභියෝග කරනවා මෙහි කුණු ගෙන්නන්න දීලා තියෙන මේ ගැසට් නිවේදනය කොයි වගන්තියද කුණු ආනයනය කළ ප්‍රතිඅපනයනය කරන්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙන්නේ කියලා පුළුවන් නම් පෙන්වන්න කියලා. යම් භාණ්ඩයක් ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති විට හෝ ලංකාවෙන් අපනයනය කර ඇති විට එම භාණ්ඩයේ ශ්‍රී ලංකා භූමිය වෙත විදේශ වෙත හෝ ඉම්පිටත හෝ ගෙන යන අවස්ථාවකදී අදාළ පරිදි රේගු ආඥා පනතේ හා ආනයන අපනයන පාලන පනතේ විධිවිධාන ඇතුළත් වී යුතුය. අපි කියනවා මේ නිවැරදි කරන්න. මේ කුණුජාවාර මහා සම්බන්ධ සියලු බලය ලැබුණේ සිංගප්පූර් නිදහස් වෙළඳ ගිවිසුමේ. ඒ නිසා තමයි සිංගප්පූර් නිදහස් වෙළඳ ගිවිසුමට විරුද්ධව මේ රටේ විවිධ වෘත්තිකයෝ නඩුමගට ගමන්. මේ කුණු කන්ටේනර් ගෙනීමේ සම්පූර්ණ ගෞරවය එක්සත් ජාතික පක්ෂයේ නායක කාරකාදීන් ඇතුළු ආණ්ඩුව විසින් බාරගත යුතු වෙනවා. මේ කුණු ඇනවුම් කළේ කවුද? ඒ සඳහා මේ බලය ලැබුණේ කෙසේද? එය අපනයනය කළාද? ඉතුරු තොගේ කුමක් කළාද යන්න පිළිබඳව ජනාධිපතිතුමාගේට පුළුවන් නියමයක් කරන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වහා පරීක්ෂණයක් කරලා ඒ පිළිබඳ නිවැරදිතාවේ රටට පැහැදිලි කරන්න කියලා. අපි ඉතාම පැහැදිලිව මෙහිදී ප්‍රතික්ෂේප කරනවා මේ මහින්ද රාජපක්ෂ සමයේ ඉදිරිපත් කරපු ගැසට් නිවේදනයක විධිවිධානවලට අනුව කුණු කන්ටේනර් ලංකාවට ගෙනාවයි කියන අසත්‍ය චෝදනාව තාමත් රාජපක්ෂවරු පිළිබඳ පවතින බද්ධ වෛරය පදනම් කරගෙන එලව එලවා කරන පහර දීමේ ඒකාංගියක් ලෙස තමයි මේ පුවත නිර්මාණය කරලා රට පුරා ලෝකේ පුරා බෙදා හරින්න උත්සාහ දරන්නේ. ඒ අපි පිළිකුලින් යුතු හේලා දකිනවා.